වැදගත් කාරණයක් තිබෙනවා. අපේ සරත් පොන්සේකා මැතිතුමා එතුමා අපේ නායකයාට පක්ෂයට ද්‍රෝහි වුණා. එතුමා ඉන්න තැනට ද්‍රෝහි වීම අලුත් දෙයක් නෙමෙයි. එතුමා මහින්ද රාජපක්ෂ සමග වැඩ කරා, එතුමාට ද්‍රෝහි වුණා. එතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග වැඩ කළා, එතුමාට ද්‍රෝහි වුණා. එතුමා රයිල් වික්‍රමසිංහ සමග වැඩ කරා, එතුමාට ද්‍රෝහි වුණා. එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග වැඩ කරා, එතුමාට ද්‍රෝහි වුණා. අත වශයෙන්ම පෞද්ගලික අභිලාෂයන් උදෙසා, පෞද්ගලික අරමුණු උදෙසා තමයි එතුමා මෙහෙම ක්‍රියා කරන්නේ. අපි ඉතාමත්ම කනගාටු වෙනවා සමග ජන බලවේගයේ හැටියට එතුමා පක්ෂයේ සමග නඩු කියා ගන්නවා. පක්ෂයේ නායකයාට ගරු කිරීමක් නැහැ. එකමුතුව කණ්ඩායමක් ලෙස වැඩ කළේ නැහැ. ඒ නිසා අත වශයෙන්ම එතුමා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය ගැන අපි බලවත් කම්පාවට පත් වෙනවා. නමුත් එතුමාට කියලා පෞද්ගලික මතයක් නැහැ. සමග ජන බලවේගයෙන් තරඟ කරොත් ඒ තරඟය තුල මනාපයක් ලබා ගන්නවා මිසක් එතනින් එහාට අද එතුමාට වටිනකමක් නැහැ. එතුමාගේ හැසිරීම නිසාම එතුමා යුද ජයග්‍රහණයෙන් ලබපු ගෞරවය එතුමා විසින්ම හිණි කරගෙන තියෙනවා. මොනවා හරි දෙයක් ඉතිරිලා තිබ්බනම් ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඒකත් ඇති කරගත්තා. අපි ගැන බලවත් ලෙස කනගාටු වෙනවා. එතුමා මම හිතන්නේ දේශපාලන වශයෙන් වළංගු කෙනෙක් කියලා මේ වෙන පිට. දැන් ඔබතුමන්ලගේ සමගි ජන බලවේගයේ නියත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයානේ. ඔක ඉස්තරයි. ඔව්. එතකොට දැන් පක්ෂයේ සභාපතිතුමා කියනවා මෙයා සුදුසු නැහැ. මෙයා තාත්තලා පුතාලාට මෙහෙම ඡන්ද දෙන්න එපා. මේ සුදුසු නැහැ. සුදුසු නැති පුත්කලේ පත් කරන්න එපා කියලා. ලොකු දෙවන්ත ප්‍රහාරයක්. ඒ ප්‍රකාශය වැරදිනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් මේ රටේ සාමාන්‍ය දුගී අහිංසක පවුල්වලින් මතුවෙච්ච මිනිස්සු. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට අපහාස කරේ මේ මැදකොළඹ පුංචි මිනිස්සු අතරින් බොහොම දුෂ්කරතා ඇතුව ඉගෙනගෙන ඇවිල්ලා අමාරුවෙන් මේ රට පාලනය කරපු මේ රටේ දුප්පත් මිනිහා ගැන අත වශයෙන්ම හිතපු නායකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එදත් එතුමාට අපහාස කරා. මේ රටේ ජනාධිපති වෙච්ච හැම කෙනාම මෛත්‍රීපාල සිරිසේන ඇරෙන්න ප්‍රභූවරු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරේ අපි. එක්සත් ජාතික පක්ෂයේ මූලික කණ්ඩායම තමයි කරේ. නැවත වරක් මේ රටේ ප්‍රභූ පවුල් වලට වලව් වලට හාමුලට බලය දෙන්න ඒක වැඩක් නැහැ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරින් ආපු කෙනෙක් බලය දෙන්න ඕනේ. ඒතර සජිත් ප්‍රේමදාස මැතිතුමා රණසිංහ ප්‍රේමදාසගේ පුතා වුණාට රණසිංහ ප්‍රේමදාස කවදක්වත් සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ දේශපාලන අරන් ආවේ නැහැ. ඔබතුමා වැඩිහිටි කෙනෙක්නේ. කවදා හරි දැකලා තියෙනවද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සජිත් ප්‍රේමදාසව දේශපාලන විදියට අරන් ආව? කවදක්වත් නැහැ. හරි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මිය ගියාට පස්සේ තමයි විදේශගතව අධ්‍යාපනය ලැබමින් හිටපු මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය ඇමරිකාවේ ඒ වෙලාවේ අධ්‍යාපන ලැබු හිටිය එතුමාගේ පශ්චාත් උපාධි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් හිටපු සජිත් ප්‍රේමදාස ලංකාවට ඇවිල්ලා තාත්තා දේශපාලනය කරපු මැදකොළඹත් නැතුව හම්බන්තොටට ගිහිල්ලා ස්වාධීනව දේශපාලනය කළා. 2006 තමන්ගේ ආසනේ දිනලා 2001 තමන්ගේ ආසනේ දිනලා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙරට දේශපාලනට ආවේ. ඒ නිසා මේ රණසිංහ ප්‍රේමදාස සජිත් ප්‍රේමදාසව දේශපාලනට අරන් ආවා කියන එක පට්ට බොරුවක්. නම ප්‍රේමදාස නිසා ඒ ගෞරවය නිසා වටිනකමක් තියෙන එක ඇත්ත. අපිටත් එහෙම තියෙනවා. අපේ තාත්තලා දේශපාලනය කරේ නෑ. නමුත් අපේ තාත්තලා කරපු හොඳ නිසා අපේ ගම්වල මිනිස්සු අපිට ආදරය කරනවා. ඒ වගේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යහපත් වැඩ නිසා පුතාට යම් ගෞරවයක් ආදරයක් තියෙනවා. හැබැයි මේ රටේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේට සජිත් ප්‍රේමදාස ආවෙත් රණසිංහ ප්‍රේමදාස අරන් ඇවිල්ලා නෙමෙයි. හරි. ඒ වගේම එතුමා මේ පක්ෂයේ නායකයා වුණේ අපේ අද අපේ කඳවුරේ නායකයා වෙලයි. ඊළඟට මේ රටේ ජනාධිපති වෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා හින්දා නෙමෙයි. මේ රටේ දේශපාලන ප්‍රවාහයකට නායකත්වයක් දීලා දශක දෙකකට වැඩි කාලයක් ස්වාධීනව දේශපාලනය කරලා මේ රටේ දේශපාලනය කරපු ශක්තිය ඒ පළපුරුද්දෙන් තමයි එතුමා නායකයා වෙලා තියෙන්නේ. එනිසා සජිත් ප්‍රේමදාසට පෞල්වාදය කියන එක සම්පූර්ණ වැරදි. පෞල්වාදය කියන්න පුළුවන් එහෙමනම් සිරනායක පරම්පරාවට, බණ්ඩාරනායක පරම්පරාවට, රාජපක්ෂ පරම්පරාවට. හරි. එහෙම එකක් නැහැනේ ප්‍රේමදාසට. එතුමාට නඩු දාගෙන ඉන්නේ එතුමාගේ අපේ පක්ෂයේ සභාපතිකමෙන් එතුමාව ඉවත් කරන්න එපා කියලා මීට මාස 3කට කලින් එතුමා උසාවි ගියා. ඔබට තේරෙනවනේ ඒක තේරුම මොකද්ද කියලා? එතුමාගේ දේශපාලනය දැන් වසරකටත් වැඩි කාලයක ඉඳලා, ඒ කියන්නේ ස්ථීර සාරව සජිත් ප්‍රේමදාස අපේ කඳවුරේ සමගි ජන සන්ධානයේ සමගි ජන මේ පක්ෂයේ අපි එකම අපේක්ෂකයා සජිත් කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරපු දවස ඉඳලා එතුමා අවුට්. එතුමා එහෙම හැසුරුනේ. මීට මාස 3කට කලින් කොළඹ දිසාධිකරණයට ගිහිල්ලා එතුමා තහනමකුත් ගත්තා එතුමා සභාපතිකමෙන් අයින් කරන්න එපා කියලා. ඉතින් ඒක තමයි தત્ත්වය. ඒ නිසා අපේ පක්ෂ සභාපති මෙහෙම කියනකොට ඒක වටිනකමක් නැහැ. හරි. එතුමා හිටියේ වෙන ලෝකෙක. දැන් ඒ උනට එතුමා කියන්නේ සුදුසු නැහැ කියන්නේ ඔබතුමාට. නේද අපි කියනවා. ඉතින් එහෙම කියන්නේ එතුමා සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ එතුමාට සුදුසු නැහැ.
සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ගුණාගුණ කියන්නට උසාවි නියෝගයක් මත තනතුරේ රැඳිලා ඉන්න උසාවි නියෝගයක් මත තනතුරේ රැඳිලා ඉන්න පොන්සේක මැතිතුමා සුදුසු නැහැ. දැන් පොඩි කාරණාවක් මුතුමාගෙන් පැහැදිලි දැන් සරත් පොන්සේක මහත්තයාට විරුද්ධව විනය පරීක්ෂණයක් ඒව කරන්න බලාපොරොත්තු වෙනවද? සරත් පොන්සේක මැතිතුමා පිළිබඳව ඇත්ත වශයෙන්ම අපේ ලොකු තැකීමක් නැහැ. මම ඔබතුමාට කලින් පැහැදිලි කරා වාගේ සරත් පොන්සේක මැතිතුමා මේ තනතුරේ රැඳිලා ඉන්නේ බොහොම පැහැදිලිව අධිකරණ නියෝගයක කොළඹ දිසා අධිකරණයේ වාරණාඥාවක නියෝගයේ ශක්තිය. ඒ වාරණාඥාව යම් වෙලාවක ඉවත් වුණාට පස්සේ අපි හැරිලා බලනවා එතුමා පක්ෂේ හිටියොත් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. පක්ෂය ඇතුලේ නැති කෙනෙක්ට මොන විනය ක්‍රියාමාර්ගද? එතුමා සිතුවිලි වලින් අපිත් එක්කත් නැහැ. ශාරීරිකව අපිත් එක්කත් නැහැ. අපිත් එක්ක දේශපාලනයක් කරන්නෙත් නැහැ. එතුමා ඉන්නේ වෙනම මනසක වෙනම ගේම් එකක. ඉතින් අපි එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා එතුමාගේ පෞද්ගලික ජීවිතේ සාර්ථක වේවා කියලා. අධිකරණ නියෝගය ලැබුණු පසු අපි හැරිලා බලනවා එතුමා ඉන්නවද කියලා. හිටියොත් තමයි විනය ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට මතුවන්නේ. ඒකට එතුමා එනවනේ හිටපු ගා මූණ වහගෙන මේට ඇවිල්ලා එහෙම යනවනේ. ආවට කතා කරන්නෙත් නැහැ. සහභාගී වෙන්නෙත් නැහැ. ඉතින් අපිට එන්න කියන්න අපිට එන්න එපා කියන්නත් බෑනේ. ඉතින් ඒ වගේම එතුමා ඉන්න තැනක අපි වැදගත් දේවල් කතා කරන්නෙත් නැහැ. බොහොම සුදුසුයි.